හොඳයි අපි දැන් කන්දකාඩු යමු. අපිව කන්දකාඩු යවන්න එපා. දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය. හරි කඳ උරේ 5-10 කල්ලි බෙදිලා. ඔවුන් අපට නිතරම ගහනවා. ඒ හින්දා අපිව කන්දකාඩු යවන්න එපා. කඳ උරේ සර්ලත් අපිට ගහනවා. අපිව බන්ධනාගාරයටවත් යවන්න රැඳවියෝ පිරිසක් කියන්නේ. කන්දකාඩු පරිපාලනයේ වෙනසක් ඉක්මනින් කරනවා. අධිකරණ ඇමති එහෙම කියනවා. ඇලහැර නිශ්ශංක වෙලගෙදරයි අද දිවයිනට ප්‍රධාන ශීර්ෂ පාඨයේ කන්දකාඩු කතාව ලියලා තියෙන්නේ. අධිකරණ ඇමතුමනේ කන්දකාඩු පරිපාලනයේ වෙනසක් ඉක්මනින් කරනවා කියලා ඔබ සඳහන් කරලා තියෙනවා. දැන් ගන්න පියවරක් ඉක්මනින්ම ගන්න. මොකද කන්දකාඩු මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වරින් වර ගැටලුවට ලක් වෙනවා. ඒකේ එනකොටා ගැනීම සිදු වෙනවා. මේ කියන කාරණා පිළිබඳව වරින් වර මතුවෙනවා. කඳුරේ 5-10 කල්ලි බෙදිලා ඔවුන් නිතරම ගහනවා. හරි එතකොට පරිපාලනයේ පැත්තටත් කඳුරේ සර්ලත් අපිට ගහනවා කියන චෝදනාවත් එල්ල වෙලා තිනවා. ඒ නිසා ගන්න තීන්දුවක් ඉක්මනින්ම ගන්න. අර සිරකරුවෝත් මිනිස්සයෝය කියලා කියන කතාවත් එක්කම මේ රැඳවියෝත් මේ කන්දකාඩු ඉන්න අයත් මිනිස්සයෝය කියන කාරණාව අමතක කරන්න එපා. හරි පීඩාවටපත් වෙන අය ගැන ඔයාලා බලන්න කියලා තමයි මේ මතක් කිරීම කරන්නේ. ඊට පස්සේ අද පත්තරෙත් ඔය කතාව වාර්තා කරලා තියෙනවා. අද පත්තරෙත් ප්‍රධාන ශීර්ෂ පාඨයේ මේ කතාවමයි. අපි ඔහොම බලන්න සූදානම් ඒක. මෙතෙන් මෙහෙමයි ලියන්නේ. කන්දකාඩුවෙන් පැන ගිය 92 දෙනාගෙන් 11 දෙනෙක් තවමත් අතුරුදන්. අත්අඩංගුවටගත් 55න් 18ක් රිමාන්ඩ් 26ක් රෝහලේ. කන්දකාඩුවේ පරණ අයව ආමිකේ අයට පාලනය කරගන්න බෑ. පරණ අය අපට දසවද දෙනවා. කන්දකාඩුවේ කරන පුනරුත්ථාපනයක් නෑ. කන්දකාඩු ගැටුම අතරතුර පැනගොස් පොලිස් අත්අඩංගුවටපත් නව රැඳවියෝ කියති. ඔන්න ඒ ශීර්ෂ පාඨ ටික කියුවේ. මේක අපි චුට්ටක් කියවගෙන යමු. ඔවුන් වෙනුවෙන් පීඩාවටපත් කණ්ඩායම් වෙනුවෙන් වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ප්‍රශ්නයක් මුල් කරගනිමින් දෙපිරිසක් අතර පසුගිය 12 වෙනිදා ඇති වූ ගැටුම අතරතුරේම කඳුරේ පැන ගිය රැඳවියන් 92 දෙනාගෙන් 11 දෙනෙකු අතුරුදන් වී ඇති බව වැලිකන්ද පොලිසිය කියනවා. එසේම වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳුරෙන් පලා ගොස් පුලස්තගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් රැඳවියන් 15 දෙනෙකු සහ වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවටගත් රැඳවියන් 3 දෙනෙක් ඊයේ පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් අබේවර්ධන හමුවට ඉදිරිපත් කළ පසු මේ මාස 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ පුද්ගලයන් කියන කතාවට ඇහුම්කන් දෙන්න. ඔවුන්ගේ කාරණාව ඔවුන්ගේ දුක් අඳෝනාව බලන්න. කන්දකාඩුවේ කරන පුනරුත්ථාපනයක් නැහැ. අපි කියන්න දන්නේ නැහැ. නමුත් එවුන්ගේ චෝදනාවක් අද අනුශීර්ෂයක් විදිහට අද පත්‍රයේ වාර්තා කරලා තියෙනවා. එමනම් අධිකරණ ඇමති ඔබට අපි මතක් කරන්නේ මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගයක් ඉක්මනින්ම ගන්න.